මාත්සාකච්ඡා පවත්වන්නේ පහුගිය දිනවලත් අපි කතා කළා මේ මැතිවරණයක් ප්‍රකාශයට පත් වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඉතාම බරපතල විදිහට මැතිවරණ නීතිනීති උල්ලංඝනය කළා. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු චක්‍රලේඛ උල්ලංඝනය කළා. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු ගැසට් නිවේදන උල්ලංඝනය කළා. වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සම්බන්ධයෙන් ඉතාම නීති විරෝධී ආකාරයට සහ විධිමත් ආකාරයට සිදු වෙමින් පවතින ක්‍රියාවලිය. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට අමුතු දෙයක් නෙමෙයි. විශේෂයෙන් රාජ්‍ය සේනරත් ඇමති වුණාට පස්සේ අපි දැක්කා වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සම්බන්ධයෙන්, වෛද්‍යවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය විදිහට, තමන්ගේ ගෙදර අයට අවශ්‍ය විදිහට දිගටම මේ කටයුතු කිරීම සඳහා රාජසේනරත් දරපු උත්සාහය. සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වුණා වෛද්‍යවරුන්ට පත්වීම් දෙන ක්‍රියාවලියේදී කොච්චර කැත විදිහට මැදිහත් වුණාද කියනවා නම් සමස්ත දිවයිනම ආවරණය වන වැඩවංජනයක් කරලා තමයි ඒවා ආපස්සට හරවන්න අපිට සිද්ධ වුණේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියපු දේ ඇහුවේ නැහැ ඇමතිවරයා, ඇමතිවරයා පවුලේ අය. අවසානයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මැදිහත් වෙන්න වුණා, මේ සම්බන්ධයෙන් නියෝග දෙන්න වුණා. ඒත් මේ නියෝගවත් තුට්ටුවකට මායිම් කරන්න නැතුව තමයි ඇමතිවරයා කටයුතු කරමින් හිටියේ. අපි එදත් පෙන්ලා දුන්න විදිහට මේ දිගටම පවත්වාගෙන ආපු මේ වැඩපිළිවෙලේ එක්තරා දිගුවක් තමයි මැතිවරණ කාල සීමාව තුළ අපි දකිනවා. මැතිවරණ කාල සීමාව තුළ තමන් මේ කරගෙන ආපු දේශපාලන පක්ෂග්‍රාහී බොහොම නිර්ලජ්ජිත වැඩපිළිවෙල එළිපිටම සිදු හිරිකිතයක් නැතුව, කිසිදු බයක් නැතුව කරන්න රාජ්‍ය සේනරත්න නීතියට පිටින් ගිහිල්ලා නීතියට බය නැතුව වැඩ කරන ස්වභාවයක් අපි දකිනවා. ඒ හින්දා තමයි අවසානයේදී රජ වෛද්‍යාලය සංගමයේ විදිහට මේ මොහොත මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙන මොහොත. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් අපිට ලිඛිතව වගේම වාචිකව පැමිණිලි කරන්න සිද්ධ වුණා. අද දවසේ අපි මේ සියලුම දේවල් අවසානයකට ඇවිල්ලා ඉන්නවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් අපිට ඉවසන්න පුළුවන් ද මේ යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කියන එක අපිට නැවත වටින් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව එක්වරක් නෙමෙයි දැන් දෙවරක්ම සෞඛ්‍ය ලේකම්ට නියෝග කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය. කටයුතු කළ යුතු ආකාරය. නමුත් ඒක නිවැරදි වෙන්නේ නැත්තම් අපිට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වෙන වැඩවජනය, පළාත් මට්ටමට, එතනින් දීප ව්‍යාප්ත මට්ටමට, ජාතික මට්ටමට යන වැඩවජනය, සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පවා බලපෑමක් එල්ල විය හැකි වැඩවජනයක් දක්වා මේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියනවා. ඒ හින්දා තමයි ඊයේ දවසෙත් අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡා යම් යම් එකඟතාවයන් වලට ආවත් අවසන් එකඟතාවයකට එන්න බැරි වුණා. එතනදිත් අපි දැක්කා මේ සමහර නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ ඉන්න රාජ්‍ය සේන රත්නයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නේ. ඊට අමතරව එතනින් උඩ ඉන්න ඇමතිවරයා ඇමතිවරයාගේ පෞලේ උදවගේ බලපෑම් වලින් මිදෙන්න මේ නිලධාරීන්ට බැරි වෙලා තියෙනවා කියන කාරණය තමයි අපි ඊයේ සාකච්ඡාවෙන් දැක්කේ. ඒ නිසා ඊයේත් අපි ලිපියක් දැනුම් දුන්නා මේ සාකච්ඡාවෙන් පස්සේ අපිට දැනුම් දෙනවා මැතිවරණ කොමිෂන් සභාව විසින් නැවත වටේකින් ඊයේ දිනේ තුල මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කොහොමද මැදිහත් වෙන්නේ කියන එක සම්බන්ධ ලිඛිතව නැවත දැනුම් දෙනවා මැතිවරණ කොමිෂන් සභාවෙන් සෞඛ්‍ය ලේකම්ට. ඒත් ඒ තියෙන තත්ත්වය යටතේ විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ මේ අලුත් නියෝගයක් එක්ක බොහොම සරල ඉල්ලීමක් කරන්න. කරුණාකරලා සෞඛ්‍ය ලේකම් තමන්ගේ ඔය ඇමතිවරයාගේ දේශපාලන ග්‍රහණය මිදිලා ඇමතිවරයාගේ දේශපාලන බසට අවනත වෙන ස්වභාවයෙන් මිදිලා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කියලා හිතලා වැඩ කරන්න දැන් පුළුවන් පසුබිමක් මැතිවරණ කොමිෂමෙන් හදලා තිබෙනවා. ඒ නිසා කරුණාකරලා මේ මැතිවරණය අවසන් වෙන තෙක් හෝ නීතියට අනුව වැඩ කරන්න. ඇමතිවරයාගේ මේ දේශපාලන ව්‍යාපෘති වලට සම්බන්ධ වෙලා රාජ්‍ය සේවයේ කීර්ති නාමය විනාශ කරන්න එපා. ඒක තමයි අපි සෞඛ්‍ය ලේකම් ගිහිල්ලා. ඒතර ඊයේ දවස තුල මේ මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්ට කරපු දැනුම් දීමත් එක්ක අපි අද දවසේ ඒ කොමිෂන් සභාව විසින් පෙන්නුම් කරපු නිවැරදි කිරීම ඉදිරිපැය 48 කාලය තුල සිදු කළේ නැත්නම් අපිට දියත් කරන්න සිද්ධ වෙන, අකමැත්තෙන් වුණත් අපිට කරන්න සිද්ධ වෙන, මේ රටේ ජනතාව අපහසුතාවයට පත් වෙන්නේ ඉඩ තියෙන, මේ රටේ ඉදිරි ජනාධිපතිවරණ ක්‍රියාවලිය ඒ සම්බන්ධයෙන් බාධා ඇති වෙන වැඩවජනයකට අපිට යන්න සිද්ධ වෙනවා. එතෙන්ට නම් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය අපිව තල්ලු කරනවා.
එහිඳ අපි අද මේ ලිපියේ අවසාන වතාවට සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලන්නේ කරුණා කළා මැතිවරණ කොමිෂන් සභාව දුන්නු නියෝගයට අවනත වෙන්න. මැතිවරණ කොමිෂන් සභාව තමන්ගේ මේ ලිපිය මගින් සෞඛ්‍ය ලේකම්ට දැනුම් දෙනවා ජාතික මැතිවරණයක් මම මේ ඒකෙන්මයි උපුටා ගන්නෙ මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් විසින් තමයි මේ ලිපිය නිකුත් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් ලේකම් සෞඛ්‍ය පෝෂණ අමාත්‍යාංශයෙන් නිකුත් කරන්නේ අපිටත් පිටපත් සහිතයි. මේක නීත්‍යානුකූල ඒ වගේම අද රටේ පවතින නීතියට අනුව ලබා දුන්න නියෝගයක්. ඒ අනුව කියනවා මෙන්න මේ විදිහට. ජාතික මැතිවරණයක් පැවැත්වෙන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවාවලට අදාළ රාජ්‍ය සේවාවල විදැටීමක් හෝ ආරවුලක් පැවතීම හේතුවෙන් ඡන්ද විමසීම සඳහා අවශ්‍ය යහපත් මැතිවරණයකට බාධා ඇතිවන හේයින් ජනාධිපතිවරණයේ අවසන් වන තෙක් කොහොම පැහැදිලිව කියනවා. මේ ගැටළු සහිත ස්ථාන මාරුවීම් හෝ පත්කිරීම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ක්‍රියා කර පැවති තත්ත්වයේ එසේ පවත්වාගෙන යාම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ මතයයි. එහෙයින් මේ මාරුවීම් සිදු කිරීම පෙර පැවති තත්ත්වයෙන් පවත්වාගෙන යාමට කාරුණිකවල ලෙස මෙයින් දල්ලා සිටිනවා. මැතිවරණයේ ප්‍රකාශයට පත් වෙන මොහොත වෙනකොට තිබිච්ච තත්ත්වය නැවත පත් කරන්න කියලා ඉතාම පැහැදිලිව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් ලිඛිතව නියෝග කරලා තියෙනවා සෞඛ්‍ය ලේකම්. දැන් මේකටත් පිටින් ගිහිල්ලා වැඩ කරන සෞඛ්‍ය ලේකම් ලැහැස්තිද? එහෙම වැඩ කරනවා නම් කරන්නේ කා නිසාද? කා වෙනුවෙන්ද? මේ රටේ ජනතාව වෙනුවෙන්ද? මේ රටේ සෞඛ්‍ය වෙනුවෙන්ද? නෑ. ඇමතිවරයා. ඇමතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය. ඇමතිවරයාගේ පෞලිය උදවියම. ඇමතිවරයාගේ ඕනෑම පාතන් ඉෂ්ට කරන සැදී පැහැදී ඉන්න අමාත්‍යංශ සමහර නිලධාරි වෙනුවෙන්. එහෙනම් අපි සෞඛ්‍ය ලේකම්ට කියනවා. කරුණා කළා මැතිවරණ කොමිසමේ දෙවැනි නියෝජනයටවත් අවනතවන්න. දේශපාලන ග්‍රහණයෙන් මිදෙන්න. ඒතර අපි පෙන්නලා දුන්නා මේ අනුව උදාහරණ ලෙස අපි ඉදිරිපත් කරපු ස්ථාන මාරු මැතිවරණයේ ප්‍රකාශයේ පත් කිරීමට පෙර තිබුණු තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි පැය 48ක කාලය අපි ලබන දෙනවා. දෙවෙනි වතාවටත් මේ කරලා තියෙන දැනුම් දී. ඒක ඒකටවත් අවනත වෙන්න බැරි නම් සෞඛ්‍ය ලේකම් කෙනෙක් අපිට ඕනද මේ රට? සෞඛ්‍යට ඕනද? ඇමතිවරයාගේ නියෝග ඉෂ්ට කරන්න විතරක් නම් ඉන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග වලට අවනත වෙන්න බැරි නම් අපි ඉතාම සරල ඉල්ලීමක් ඉදිරිපත් කළා තියෙනවා. අපි උදාහරණ විදිහට මේ සමස්ත ක්‍රියාදාමය තුළ අපිට පැමිණි ලියාපු අපි වැරදි කියලා දැකපු උදාහරණ තුනක් තමයි අපි උපුටලා දක්වලා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළේ. පළවෙනි එක මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ ස්ථානම. මැතිවරණ ක්‍රියාවලියට ඍජු ලෙස සම්බන්ධ වෙලා ඉන්න අපේක්ෂා රෝහලේ සියලුම සේවකයන්ගේ තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරියා විදිහට ඉන්න අධ්‍යක්ෂකවරයාව මාරු කරනවා මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ. දැන් කොහොමද තැපැල් ඡන්ද මිනවන්නේ? මේක සම්පූර්ණ නීති විරෝධී. ඒ නිසා අපි ඉතාලම පැහැදිලිව කිව්වා අපේ ඉල්ලීම බොහොම සරලයි. වහාම මේ නීති විරෝධී ස්ථාන මාරුව මැතිවරණ කාල සීමාව අවසන් වෙන තෙක් වහාම අත්තිටොත්. ඒ නිසා අවශ්‍ය නියෝග මේ වෙනකොට මැතිවරණ කොමිසමෙන් ඇවිල්ලා තියෙනවා. මැතිවරණ කොමිසම නිකුත් කරපු චක්‍රලේක ඉතාලම පැහැදිලිව තියෙනවා. මැතිවරණ ක්‍රියාවලියට බාධා වෙන දේශපාලන අරමුණු සහිත ස්ථාන මාරුවට යන්න එපා කියලා. මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා තමයි පිළික ඖෂධ සම්බන්ධ මගඩියේදී ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාව මේ මගඩිය යන පැමිණිලි ගන්නකොට මේ ඖෂධ මාෆියාව ගැන බය නැතුව ගිහිලා සාක්ෂි දුන්නේ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා. ඒක මේක දේශපාලන බල ගැනීමක් නෙමෙයිද? රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ තියෙද්දි ඒකවත් සලකන්නේ නැතුව ස්ථාන මාරු. මෙතන දේශපාලන පරිගැණීම තියෙනවා, දේශපාලන අතපෙවීම තියෙනවා, ඒ වගේම මැතිවරණ නීතිය උල්ලංඝනය කළා තියෙනවා. එයානම් බලාපොරොත්තු වන අද දිනය තුළ මේ නිවැරදි කිරීම වහාම සිද්ධ විය යුතුයි. දෙවෙනි කාරණා මාරවිල් රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධ ප්‍රශ්නය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව දුන්න ස්ථාන මාරු නියෝගයක් මොන පදනමින් හරි වෙනස් කරන්න සෞඛ්‍ය ලේකම්ට මොකද කියලා බලන්න. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය කමිටුවේ ඉන්නේ සෞඛ්‍ය ලේකම්ට උඩින්ද යටින්ද? සෞඛ්‍ය ලේකම් ඉඳාගෙන ඇති යාට යටින් තමයි සේරම ඉන්නේ කියලා. නමුත් මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔය ඇමතිවරයාත් එහෙම තමයි හිතන්නේ. එහෙනම් තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව අරලියගහ මන්දිරයට ගැදුවානේ. දේශපාලන බලපෑම් කරා. යහපාලනේ ගේනකොට කිව්ව ස්වාධීන කොමිෂන් සභාව ඇති කරනවා කියලා. අද ස්වාධීන කොමිෂන් සභාවට බලපෑම් කරන්නේ අරලියගහ මන්දිරයට ගැදුවා. ඒක තමයි රාජ්‍ය සේනරත් දන්න යහපාලන. ඒතකොට ඒක ලේකම්ටත් කාන්දු කළාද රාජ්‍ය සේනරත් ගෙදර යන්නේ හොඳට. එහෙනම් අපි සෞඛ්‍ය ලේකම්ට කියන්නේ කරුණාකරලා මතක තියාගන්න.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව තියෙන්නේ සෞඛ්‍ය ලේකම් රුඩි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව දුන්න නියෝගයක් සෞඛ්‍ය ලේකම් කොහොමද වෙනස් කරන්නේ ස්ථාන මාර්ග? රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම් දීම කොහොමද කරන්නේ? එහෙනම් අපි කියනවා කරුණාකරලා මැතිවරණ කොමිෂන් සභාව ඉතාම පැහැදිලිව පෙන්නලා දීලා තිනවා. මැතිවරණයට පෙර පැවති තත්වයට වහාම මේ ස්ථාන මාරුපත් කරන්න. එහෙමනම් මැතිවරණයට පෙර මේ ලැබිලා තිබිච්ච ස්ථාන මාරුව ඔහුට ලැබිලා තිබුණේ පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය. කරුණාකරලා අදාළ වෛද්‍යවරයාව වෙන වෙන තැන් වලට යවන්න කලින් පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්ත කරන්න. දැන් මෙතන වෙන ප්‍රශ්නේ තමයි ඊයේ තමයි පෙන්නලා දුන්නේ. අඩුම ගානේ මේ පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න වෛද්‍ය පරිපාලකයන්ට රෙද්දක් ඇදගෙන පාරට බහින්න බැරි තත්ත්වයක් උදා කරලා තියෙනවා මේ අමාත්‍යාංශයේ උඩින් ඉන්න ලේකම්වරු සහ අධ්‍යක්ෂකවරු. ඒ අයට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න බැරි තත්ත්වයක් උදා කරලා තියෙනවා. රාජ්‍ය සේවකයන් දේශපාලඥයන් ළඟ ධනින් යටෙන්න ඕනේ කියන මානසිකත්වයේ රාජ්‍ය සේවකයන් තුළ සෞඛ්‍ය සේවකයන් තුළ වෛද්‍යවරුන් තුළ ඇති කරන උත්සාහ ගනිමින් ඉන්නවා සෞඛ්‍ය ලේකම් ඇතුළු මේ පිරිස. ප්‍රශ්න විසඳගන්න නිශ්චිත ක්‍රමයක් තියෙද්දි ඇමතිවරයා ගාවට ධනින් වැටිලා තමන්ගේ ප්‍රශ්න විසඳන්න නීතියට පිටින් ගිහලා ප්‍රශ්න විසඳන්න ඕනේ කියන තැනට වෛද්‍යවරුන් පොළවවන්න වෛද්‍ය පරිපාලකයන්ගේ කොන්ද කඩන්න ඒ අය දුන්න තීන්දුව වලට පයින් ගහලා තමන්ට ඕන තීන්දුව උඩින් යවන්න සෞඛ්‍ය ලේකම් කටයුතු කරමින් එතකොට මේ ඒකද මේ අපි බලාපොරොත්තු වෙච්ච රාජසේනාර්ථ කියපු යහපාලනේ ඒකද සෞඛ්‍ය ලේකම්ලා අනිත් අමාත්‍යාංශ වලින් නේද ක්‍රියාත්මක කරන පරිපාලන රටා ස්ථානමාරු පටිපාටියක් හදලා සකස් කරලා ලිඛිතව එක තියෙන එක රකින්න ඕනේ නේද ඒ වෘත්තීය සමිතියක් ඉදිරියේ අපි හරිනම් කලෙත්තේ අපේ සමාජිකත්වය වෙනුවෙන් මේව කඩල පිටර දාලා ඉස්සරහට යන්නේ නමුත් අද ඒකේ අනිත් පැත්ත වෙලාදී අපි ප්‍රතිපත්ති රකින්න හදනවා සෞඛ්‍ය ලේකම් ඇතුළු පිරිස ප්‍රතිපත්ති කඩනවා ඇයි කඩන්නේ ඇමතිවරයාගේ බලපෑමට කියලා ඒ ඇම කියන සමහර වෙලාවට ඉතින් මේක තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය ඉදිරි ගමනට ඉතාම නරක දෙයක් මේ පූර්වාදර්ශ අනාගතය සඳහා ඉතාම භයානක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන් ද ඉතින් මේක ඉතාම බරපතල සිද්ධියක් විදිහට සලකන එහෙනම් අපි මාරවිල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධ සිද්ධිය ඉතාම පැහැදිලිව විසඳුම දුන්නා ඒ තමයි වහාම මැතිවරණයට පෙර පැවිදි තත්වය ඒ තමයි මේ වෛද්‍යවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගයත් එක්ක උත්තරම් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාලයට අනුයුක්ත කරා එතනින් පස්සේ යාට සාධාරණ ඉල්ලීමක් තියෙනවනම් එයාට අභියාචනයක් තියෙනවා නම් එයාගේ සානුකම්පිත හේතු තියෙනවා නම් ඒවා මානුමන්ලෙතුළු සලකා බලන්න පුළුවන්. ඒකට අපේ රජවෙන්දාරි සංග විරුද්ධ නැහැ. නමුත් ක්‍රමවේදෙ විඳින්න බෑ. ක්‍රමවේදයට අනුව ප්‍රාදේශීය ඔක්සෝ අධ්‍යක්ෂ කාලයට අනුයුක්ත කරන්න ඉන්පස්සේ අභියාචනයක් තියෙනවා සලකා බලන්න. එයා ඉල්ලන්නේ මාදම්පේ රෝහල නම් විධිමත් පරිදි මාදම්පේ රෝහලට ඉන්පසුව අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අපි විරෝධයක් නැහැ. ඒක අපි ලිඛිතව කිව්වා. ප්‍රශ්න විසඳගන්න විදිය ලේසි කරලා අපි තියෙන්නේ. මස් රාත්තරම අපි ඉල්ලන්නේ නැහැ. ප්‍රශ්න විසඳන්න බොහොම නම්‍යශීලීව ජනතාවට මේ වැඩවලින තුලින් වෙන බලපෑම හොඳින් අවබෝධ කරගත්ත සංගමයක් විදිහට ඒකේ බැරෑරුම් බව සැලකිලිට අරගෙන තමයි අපි මේ වර්ජිනේ මෙතරම් විමසීමෙන් කලබලාකරණය කරන්නේ. ඒ අනුව අපි අද දවසේ නැවත අපි දැනුම් දෙනවා සෞඛ්‍ය ලේකම්ට කරුණා කළා මේ එකකට ක්‍රියාත්මක කරන්න. මැතිවරණ කොමිසම කියන දේ කරන්න. ඒ අනුව මේ තුන්වෙනි කාරණේ විදිහට අපි පැහැදිලිව කිව්වා හම්බෙගම රෝහලේ ඉඳන් කොළන රෝහල දක්වා සිද්ධ වෙලා තියෙන ස්ථාන. පැහැදිලිවම ස්ථානවාරු පටිපාටි උල්ලංඝනය වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ගේ ස්ථානීය ජේෂ්ඨත්වය නොසලකා මේ ස්ථානවාරු කළා තියෙනවා. උදාහරණ විදිහට 2018 අවුරුද්දේ වෛද්‍යවරයෙක් ඉන්නවා එතනින් නිදහස් වෙන්න. 2019 අවුරුද්දේ ස්ථානවාරු ලැබිච්ච වෛද්‍යවරයෙක් ඉන්නවා එතනින් එන්න. දෙන්නම ඉල්ලන යන්න ඕන කියලා. එතන මුලින් යන්නවනේ 2018 කියලා දෙන්නටම තමන්ට අනන්‍ය වෙච්ච සුවිශේෂී හේතු තියෙනවා එතන යන්න. එතන සෞඛ්‍ය ලේකම් අමතවරයාගේ දේශපාලන මැදිහත් වීමත් එක්ක අඩුම ගානේ නිසි නිලමගින්වත් නෙමෙයි. දැන් වෛද්‍යවරයෙක් නිදහස් වෙනකොට අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ගිහින් එතනින් නිදහස් වෙනවා. ඒකත් නැතුව කෙලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලියුම් ගහනවා ඊළඟ රෝහලට සේවයට වාර්තා කරනවා. පළවෙනි එක ජේෂ්ඨත්වයේ උල්ලංඝනය කළා දෙවෙනි එක ස්ථානමාරු පටිපාටි කඩනවා. මැතිවරණ කොමිසම ඉතාම පැහැදිලිව කියනවා මැතිවරණය ප්‍රකාශනපත් වීමට පෙර තිබිච්ච තත්ත්වයක් යන්නේ. ඒ තමයි මේ වෛද්‍යවරිය සේවය කරමින් සිටි හම්බගමේ රෝහලේ එමනම් කරුණාකරලා අපි කියනවා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා පළවෙනි පියවර තමයි නැවත මේ වෛද්‍යවරිය දැන් මේ නීති විරෝධී විදිහට කොළඹ රෝහලට අනුයුක්ත කරලා තිනවා
ඒ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ඒ ප්‍රදේශයේ ජනතාව 500කට වැඩි පිරිසක් අත්සන් කළා. මේ තියෙන පෙත්සම ලිඛිතව අපිට එවලා තියෙනවා. සෞඛ්‍ය ලේකම් එවලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාලය එවලා තියෙනවා. මේ 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 හරහා කොළඹ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන්ට වෙලා තියෙන බලපෑම මම ඉදිරිපත් කරන්න. මේ මේ තියෙන තත්ත්වය අරදී අඩුම ගානේ දැන් මේ ප්‍රදේශවාසීන්ට මේ ස්වාමීන් වහන්සේලා කියන හන්දට සවන් දෙන්නේ නැත්තම් කරුණාකරලා මේ මැතිවරණ කමිසම කියන දෙයට අහුම්කම් දෙන්න. මේ ස්ථානමාලුව මැතිවරණ කමිසම දැන් කියලා තියෙනවා මැතිවරණයට පෙර තිබූ තත්ත්වයට පත් කරන්න. පළවෙනි පියවර තමයි නැවත මේ නීති විරෝධී පත්වීම අවලංගු කළා හම්බුගමුට යවන්න. ඊට පස්සේ ජේෂ්ඨත්වයේ උල්ලංඝනය නොවන පරිදි මේකට විසඳුම දෙන්න. නිසි නිලමගින් නිදහස් කරන්න. මෙතන ඉන්න වෛද්‍ය පරිපාලකයන්ගේ කොඳු වැට කඩන්න එපා. ඒ වෛද්‍ය පරිපාලකයන් තමන්ගේ කෂේරුකාව කෙලින් තියාගෙන වැඩ කරන්න පරිසරය හදලා දෙන්න. ඒක බිඳ වැටීමේ නරක ප්‍රතිඵල භුක්ති විඳින්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ. ඒ හින්දා තමයි අපි මේ මොහොතේ මේ සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතාවය හෙළිදරව් කරන්න. එහෙනම් කරුණාකරලා අපි කියනවා මේ විධිමත් පටිපාටි අනුගමනය කළා මේ ස්ථාන මාරු නිවැරදි කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ග උපදේශ ලැබිලා තිනවා මැතිවරණ කමිෂන් සභාවෙන්. දැන් සෞඛ්‍ය ලේකම්ට බොහොම ලේසියි මේ ප්‍රශ්නේ ගැලවෙන්න. ඇමතිවරයාගේ බලපෑම් තියෙනවා නම් ඒ බලපෑම් වලින් ගැලවෙන්නත් දැන් කාලය ඇවිල්ලා තිනවා. මොකද මැතිවරණ කමිෂන් සභාව මේ සියල්ල සම්බන්ධයෙන් කළ යුත්තේ මොකද්ද කියලා කියලාද. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා ඉදිරිපැය 48 කාලය තුල මේ තත්ත්වය නිවැරදි කරන්න. මොන බලපෑම් ආවත් අපිට ඒක වැඩක් නැහැ. මේ බලපෑම් වලින් මිදිලා ඇමතිවරයාගේ දේශපාලන ග්‍රහණයෙන් මිදිලා මේ වැඩේ නිවැරදි කරන්න මැතිවරණ කමිෂන් සභාව පෙන්වලා දුන්න ආකාරයට සෞඛ්‍ය ලේකම් අසමත් වෙනවා නම් අපිට වළක්ව ගන්න බැරි වෙයි. ඉදිරිපැය 48 කාලයෙන් පස්සේ පළවෙනි වටේ විදියට මනුරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් ආරම්භ වෙලා පළාත් මට්ටමට සහ දීප ව්‍යාප්ත මට්ටමට දිවෙන වෛද්‍ය වෘත්ති සමිති ක්‍රියාත්මක. මැතිවරණ කමිෂන් සභාව පෙන්වලා දුන්න විසඳුම ක්‍රියාත්මක කිරීමෙන් විතරයි මේ වැඩවර්ජනේ එහෙම නැත්නම් වෘත්ති සම්ප්‍රදාය මාර්ගේ නවත්ත ගන්න පුළුවන්. අපි ඊයේ දවසේ සෞඛ්‍ය ලේකම්ට මේව දැනුම් දුන්නා. අද නැවත දැනුම් දුන්නා. මීට වඩා අපිට කියන්න ක්‍රමයක් නැහැ. ප්‍රෝත් සාකච්ඡා තියලා කිව්වා මැතිවරණ කමිෂන් සභාව වෙනුත් කිව්වා. ඒ හින්දා මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය හරහා රත්නපුර මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වෙන අපහසුතාවය පිළිබඳ සම්පූර්ණ වගකීම මේ සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලිය හසුරුවන රාජ්‍යසේනාවට ඇමතිවරයා ඇතුළු මේ නිලධාරි පිරිස බාරගත යුතුයි. ඒ වගේම මේ මැතිවරණ ක්‍රියාවලියේ මේ හරහා වෙන බලපෑම එසදාසින් සම්පූර්ණ වගකීම ඇමතිවරයා සහ මේ පිරිස බාරගත යුතුයි. දැන්ටමත් කොළඹ රෝහලට ඇවිල්ලා තියෙන තැපැල් ඡන්ද සහතික කිරීම සම්බන්ධ කටයුතු හැරෙන්නලා තියෙනවා. අපි දන්නවා එළබෙන සතිය තුල තැපැල් ඡන්ද ලකුණු කිරීම එළබෙන සතියේ ඉබ්බිතව තැපැල් ඡන්ද ලකුණු කිරීම සහ සහතික කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. වෛද්‍ය වැඩවර්ජනයක් දිගට දිග ගැසුනොත් එහෙම මේ මැතිවරණ ක්‍රියාවලිය යන හිටිනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු. ඒ දා අපි තාම බරපතල විදිහට අනුතුරු වගවන. අද හෙට දවස් දෙක අපි දෙනවා මේ ප්‍රශ්න විසඳන්න. අපි ඕනතරම් වැඩිපුරත් එක කාලය දීලා තිනවා. මෙතෙන් දෙන මාධ්‍යවේදීන් විදිහට තමුන්නාසල දානවා. හැමදාම මෙතෙන් දෙනවා අපි කියනවා හෙට වැඩවර්ජනය කියලා. නමුත් අපි වැඩවර්ජනයක් කරන්නේ නැහැ. ඇයි වැඩවර්ජනයක් කරන්නේ නැත්තේ? මේ රටේ ජනතාව ගැන හිතලා. මේ ප්‍රශ්නේ සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න ඕනේ කියලා අපි විශ්වාස කරන හින්දා. නමුත් දිගටම දේශපාලන බලපෑම් මත නම් වැඩ කරන්නේ අපිට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ අවසන් නිවේදනය මේ අවසන් නිවේදනයෙන් පස්සේ නැවත නිවේදන නැහැ. වෘත්ති සමිති ක්‍රියාමාර්ගයයි ආරම්භ වෙන්නේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා මැතිවරණ දෙපාර්තමේන්තුව තමන් කළ යුතු කාර්යභාරය තමන්ට ගන්න පුළුවන් පියවර මේ කාර්යබහුල අවස්ථාවේදී උනත් උපරිම මට්ටමින් ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක තවත් එහාට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් මේ නීති විරෝධී වැඩ කරන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලනවා. ඒ නිසා අපි සෞඛ්‍ය ලේකම් ඇතුළු පිරිසට කියනවා තමන් රාජ්‍ය සේවයේ නිලධාරීන් බව මතක තියාගන්න. තමන් ඇමතිවරයාගේ ගෙදර උදවිය නොවන බව මතක තියාගන්න. තමන් ඇමතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය කරන්න නෙමෙයි තමන්ට පඩි ගෙවන්නේ කියන එක මතක තියාගන්න. ඒක මතක තියාගෙන තීන්දුව తీරන ගන්න අවශ්‍ය මාර්ගෝපදේශ දීලා තියෙනවා. ඒකට ඕනකන උදව්ව රජය වෛද්‍යාලය සංගමයේ ඕනකට දා දීලා තියෙනවා. ඒ නිසා අපි 48ක් බලනවා මේ සම්පූර්ණ ක්‍රියාවලිය අපිට නතර කරන්න සිද්ධ වෙනවා. මේ ඉදිරි ක්‍රියාමාර්ග අවශ්‍ය විදියට මැතිවරණ කොමිෂන් සභාව පෙන්වලා දුන්න විදියට සෞඛ්‍ය ලේකම් ගන්නෙ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි අවසන් නිවේදනය තමයි අද දවසේ නිකුත් කරන්නේ. ඊළඟට පොඩි කාරණයක් තියෙනවා. තමුන්නාසල දන්නවා ජනාධිපති කොමිෂන් සභාවේ දුර ඒ කාල සීමාව ජනාධිපතිතුමා විසින් තවත් මාසෙක කාලෙකින් දීර්ඝ කළා. ඒ අතරතුර පහුගිය සතියේ දැක්කා
ජනාධිපති කොමිෂන් සභාව තමන්ගේ මේ අතුරු වාර්තාවක් විශේෂයෙන්ම නෙවිල් ප්‍රාන්ත රෝහල සම්බන්ධයෙන් කරපු විමර්ශනයේ අවසන් වාර්තාව පිළිකා ඖෂධ මගඩිය සම්බන්ධයෙන් ඒ කරපු විමර්ශනයේ අවසන් වාර්තා ජනාධිපතිතුමාට බාර දීලා තියෙනවා. එද අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා මේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා රටම මැතිවරණ උණුසුමෙන් ගිනියම් වෙලා තියෙන මොහොතක නිර්පාක්ෂික වෙන්න තීරණය කළා තියෙනවා. එහෙමනම් වැරදිකාරයෝ කවුද කියලා පක්ෂපාත ભેදයකින් තොරව රටට එලිකරන එකේ වගකීම තියෙනවා ජනාධිපතිතුමා. ඉතින් අපි කියන කරුණා කළා. කවුද වැරදිකාරයෝ කියන එක ගැන හිතන්නේ නැතුව මේ වාර්තා ප්‍රසිද්ධ කරා. මෙතෙන්දි ප්‍රධානම චෝදනාව එල්ලුනේ රාජසේන රත්නට. රාජසේන රත්න ඇමතිවරයා ඖෂධ මාෆියාවත් එක්ක ගනුදෙනු කළේ කොහොමද? නෙවිල් ප්‍රනාන්දු මුදලාලිත් එක්ක කොහොමද ගනුදෙනු කළේ? රජයට පවරගත්ත නැති රෝහලක් වෙනුවෙන් මහ ජනතාවගේ මුදල් රුපියල් බිලියන ගාණක් වියදම් කළේ කොහොමද? කැබිනට් මණ්ඩලයේ ගත තීන්දුව වලට පිටින් ගිහිල්ලා ප්‍රශ්නගත පිළිකා ඖෂධ සමාගමක් එක්ක ගනුදෙනු කළේ කොහොමද? හම්බන්තොට සැන්විලා හෝටලයට ගහලා ඒ සමාගමට සම්මාන දුන්නේ කොහොමද? ඒ සියල්ල අපි ජනාධිපති කොමිෂන්ට කියලා දෙනවා. ඒක අපි විශ්වාස කරනවා ජනාධිපති කොමිෂන් සභාව ඒ එලිවෙච්ච සාකිට එක්ක රාජ්‍යක සේනාරත් සම්බන්ධයෙන් ගති තීන්දුව තීන්දුව මොනවද කියලා නිර්දේශ කළා කි. ඒක තමයි මම දකිනවා අද දවසේ අරුණ පත්‍රයේ වාර්තා කරනවා. අරුණ පුවත්පත වාර්තා කරනවා රාජ්‍ය සේනාරත් කියනවා මේ මෛත්‍රී දේශපාලන අනාතේ. දැන් එයාට දැන් තමයි පේන්නේ මෛත්‍රී දේශපාලන අනාතේ කියලා. දැන් රාජසේනාරත් ඇයි මේ හොඳටම බය වෙලා ඉන්නේ දැන්? ජනාධිපතිවරයාගේ අතේ දැන් ෆයිල් තියෙනවා. දැන් අපි දැක්කා ජනාධිපතිවරු මෙහෙම කියනවා ෆයිල් අතේ තියෙනවා කියලා. නමුත් ඒ ෆයිල් ප්‍රසිද්ධ වුණේ නැහැ. අඩුම ගානේ අපි කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඔබතුමා නිර්පාක්ෂික වෙන්න තීන්දුවක් අරන් තියෙනවා. කරුණාකරලා අපේ ෆයිල් එළියට දාන්න. රටට එලිදරව් කරන්න කවුද වංචනිකයෝ? මොන කඳවුරේ හිටියත් කමන්නේ. අපි ඊ කිව්වා ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කැම්පේන් එක කවුද මෙහෙවන්නේ කියලා. මේ ප්‍රධාන කඳවුරු දෙක ඇතුලේ මෙදගෙන මේක කරන්නේ කවුද කියලා කිව්වා. ඊට අමතරව තියෙන කඳවුරු ඇතුලේ කවුද ඉන්නේ කියලා රටට එලිදරව් වෙමින් තියෙනවා. ඒ නිසා අපි කියනවා කරුණාකර ජනාධිපතිවරයාට නෙවිල් ප්‍රනාන්ද රෝහලේ මහ ජනතාවගේ මුදල් විනාශ කරපු ජනාධිපති කොමිෂන් සභාව විවෘතව සාක්ෂි විභාගයේ කියපු විදිහට මේ නීති විරෝධී ගනුදෙනු කරපු රාජසේනාරත්න මොකද කරන්න කියන එක සම්බන්ධයෙන් තීන්දුව දෙන්න මැතිවරණයට පෙර වහාම ප්‍රකාශන පත් කරනවා. පිළිකා ඖෂධ මාෆියාවත් එක්ක ගනුදෙනු කරපු රාජසේනාරත්න කලේ මොකද්ද කියන එක මැතිවරණයට පෙර වහාම ප්‍රකාශන පත් කරනවා. රාජසේනාරත්න දැන් දන්නවා ඕක එළියට ආවොත් දේශපාලන අනාතයක් වෙන්නේ ජනාධිපතිතුමා නෙමෙයි තමන්. ඊළඟ මැතිවරණයේ රාජසේනාරත්න ගෙදර යන්න වෙනවායි කියන එක අවබෝධ කරගෙන ඉන්නවා රාජසේනාරත්න. එයින් අපි කියනවා ජනාධිපතිවරයාට මේ රටේ ජනතාවට නිවැරදි තීන්දුව తీරන ගන්න ඉතාම වැදගත් වෙනවා මේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව එළියට දාන්නේ. අපි බලාපොරොත්තු වෙන තොරතුරු දැන ගැනීම පැත්තට ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලන්නේ මේ එතෙක් ඉන්නේ නැතුව මේක ප්‍රමුඛ රටේ ඉදිරිය සම්බන්ධයෙන් ප්‍රමුඛ වැදගත් කාර්යයක් සලකා වහාම මේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව එළියට දාන්නේ කියලා අපි ජනාධිපතිතුමාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්න පියවර සම්බන්ධයෙන් බොහොම අවධානයෙන් බලා ඉන්නවා කියන කාරණේ මතක් කරගන්න. බොහොම ස්තුතියි.